අයිබෝවන් සුබ උදැසනක්. සැමට කලින් සත්‍ය හරිටම කියන සියත උදැස්සන පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනන්තු ප්‍රථමයෙන් සිරස්තල. එජොප් සන්ධානයේ දැනට සලකුණ හංසයා අවසන් තීරණය මහමැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු. යුක්තිය පසඳලීම ප්‍රමාද වීම යුක්තිය ප්‍රතික්ෂේප වීමක් විය හැකි ජනපති පෙන්වා දෙයි. අමෙරිකාව යුද හමුදාපතිට දොරවසයි. අමෙරිකාවේ ක්‍රියාකලාපය ගැන ශ්‍රී ලංකාවේ විරෝධය. ප්‍රථමයෙන් දේශීය පුවත්. වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ ඥාතීන්ට අමෙරිකාවේ සංචාරය කිරීම තහනම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි ලෙස විරෝධය පළ කර තිබෙනවා. අමෙරිකානු රජය විසින් පනවා ඇති මෙම කොන්දේසියට පාදක කරගෙන ඇති කරුණු සත්‍යෙන් තොර බවයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අමෙරිකාවට ඇතුල්වීම තහනම් කර තිබෙනවා. අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ නිවේදනයක් ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු විසින් අදාළ තීරණය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව එහි වැඩිදුරටත් දැක්වෙන්නේ යුද හමුදාපතිවරයා මානව හිමිකම් කඩකර ඇති බවයි. ඒ අනුව අමෙරිකාව විසින් නිකුත් කළ අදාළ නිවේදනයට ශ්‍රී ලංකා රජය දැඩි ලෙස සිය විරෝධතාවය දක්වා තිබෙනවා. අමෙරිකානු රජය විසින් පනවා ඇති මෙම කොන්දේසියට පාදක කරගෙන ඇති කරුණු සත්‍යයෙන් තොර බවත් යුද හමුදාපතිවරයාට එරෙහිව කිසිදු මානව හිමිකම් චෝදනාවක් නොමැති බවයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස වත්මන් රාජ්‍ය නායක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කොට ඇත්තේද ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය මත බවයි විදේශ සේවා සම්බන්ධතා අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එසේම යුද හමුදාපති ධුරයට පත්වී මාස 6කට පසුව සංචාරක තහනම පැනවීම සම්බන්ධයෙන් හා විදේශීය රජයක් ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත් වූ ජනාධිපතිවරයාගේ පරමාධිපත්‍ය පිළිබඳව ප්‍රශ්න කිරීම කලකිරීමට කරුණක් වන බවද එහි සඳහන්. එසේම ඉදිරිපත් වී ඇති චෝදනාවල සත්‍යතාවය තහවුරු කර ගැනීමට කටයුතු කරන ලෙස සහ තහනම සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස ශ්‍රී ලංකා රජය අමෙරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලීමක් කර සිටිනවා. රට ත්‍රස්තවාදීන් මුදාගත් හමුදා නායකයෙකු වන ශවේන්ද්‍ර සිල්වා මහතා රටට මහත් ගෞරවයක් බවත් ඔහු හා ඔහුගේ පවුලේ සමාජිකයන් වෙනුවෙන් සියලු දෙනා එක්වීම අත්‍යවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. එමෙන්ම වසර 30ක ත්‍රස්තවාදීන් රට මුදාගත් හමුදා විරුවන් සුරකීමට සැමදෙනා කටයුතු කළ යුතු බවද විපක්ෂ නායකවරයා සිය ට්විටර් පණිවිඩය ඔස්සේ පෙන්වා දෙනවා. මේ අතර කොළඹ පැවති උත්සවයකින් අනතුරුව පාටලී චම්බික රණවක මහතාද ශවේන්ද්‍ර සිල්වා මහතාට අමෙරිකාව එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ඒ කියන්නේ අපේ තදබල විරෝධය පළ කරනවා. ශවේන්ද්‍ර සිල්වා මහත්මයා යුද්ධ කළේ එතුමාගේ පෞද්ගලික ප්‍රශ්නයකටවත් එතුමාගේ පවුලේ ප්‍රශ්නයකට නෙවෙයි. රටේ බියසැක දුරු කරන්න, රටේ ජනතාව වෙනුවෙන්, රටේ ඒකීය භාවය වෙනුවෙන් තමයි ත්‍රස්තවාදයට එරෙහිව එතුමා සටන් කළේ. අපි ශවේන්ද්‍ර සිල්වා මහත්මයා වෙනුවෙන් පෙනීන එතුමාට නිශ්චිත චෝදනා තියෙනවා නම් අහවල් අපරාධය කළා කියලා කරුණාකර ඉදිරිපත් කරන්න. පක්ෂපාත භේදයෙන් තොරව අපි ඔහුගෙන් පෙනී සිටි. අමෙරිකාව ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයාට යුද අපරාධ වැනි බරපතල චෝදනා එල්ල කරද්දී වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සිය මානුෂිකත්වයේ මෙන්ම නායකත්වයේ ලොවට පෙන් වූ අපූර්ව පුවතක් අපට මෙලෙස වාර්තා කිරීමට හැකි. යුද්ධයේදී ආබාධිත තත්වයට පත් වූ විරෝධාර හමුදා සෙබළුන්ගේ සුවදුක් විමසීමට යුද හමුදාපතිවරයා මිහිඳු සෙත්මැදුරට ගොස් ඔවුන් සමග සුහද ලෙස කාලය ගත කළේ මේ අයුරින්. අත්තිඩිය මිහිඳු සෙත්මැදුරේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සමග වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සුහද හමුවක් සඳහා එක් වුණා. ආදරවන්තයින්ගේ දිනය හා සමගාමීව විරෝධාර රණවිරුවන්ටද නොඅඩුව එම ආදරය සහ රැකවරණය ලබා දෙමින් ඔවුන්ගේ අභිමානය තවත් වර්ධනය කිරීම උදෙසා මෙලෙස යුද හමුදාපතිවරයා මිහිඳු සෙත්මැදුරට ඊයේ දින පැමිණියා. දැයි පින පහළ වූ මේ රණවිරුවන්ව හොඳින් රැක බලා ගන්න. වචනේ පරිසමාප්තෙම්ම අමුන්ගේ රාජකාරිය ඉෂ්ට සිද්ධ කරපු හින්දා තමයි අද දිනේ මේ ආකාරයෙන් රණක්ෂපත් වෙලා යුද්ධේ නිමා වෙලා වසර 10කටත් පස්සේ මේ ආකාරයෙන් නිවාසිකව ප්‍රතිකාර ලබන්නේ. ඔබ අභිමානවත් බිරිඳක්, බිරිඳෑවරුන් රටේ ඉන්නවා. නමුත් ඔබ සුවිශේෂී බිරිඳක් වසර 10කට රණක්ෂිතපත් වෙලා නිවාසිකව ප්‍රතිකාර ලබද්දී ඔබ තමුන්ගේ සැමියා දර දරුවොත් ඉන්නවා. අමුගේ තාත්තා බලන්න තාත්තා වෙනුවෙන් අමුගේ රාජකාරියේ මේ බිරින්දෑවරුන් ගිලට්ට වෙලා ලවෝ පාසල් වල යවලා උගන්වමින් අටදු කරුන් ලබනවා. දෙවනි ලොඳුනෙන් වරේක් වශයෙන් යුද හමුදාවට බැඳිලා යුද හමුදායෙන් රාජකාරිය කරපු නිලධාරිවරයෙක් තමයි රටේ ජනාධිපති සන්නද්ධ සේනාධි නායකයා.
රටේ ආරක්ෂක ලේකම් ඔබත් අපිත් සමග යුද්ධයේ ඔබට තන දුන්න සේනාංගාධිපතිවරයෙක් තමයි රටේ ආරක්ෂක ලේකම් මොවුන්ට ඔබගේ හද ගැස්ම යාමත් හොඳින් වැටහෙනවා ඔබ අද බොහොම සන්තෝෂයෙන් ඉන්න දවසක් හින්දා සාමාන්‍ය නොකරන දෙයක් මම හිතුවා ඔබ පිනවන්න මට නටන්න බෑ නමුත් මම එක ගීතයක් කියලා මට පුළුවන් ආකාරයකට ඔබ හමුදරවා සීගිරි සුකුමාලියේ කෙන රජ සමයේ මතකද අපි සාඋනා පෙම්මව නදී ලස්සන ඔබේ රූපේ නේද සිත වැදුනේ නාමේ ශ්‍රී ලංකාවේ රැවුදෙන්නේ ඔබගේ සොඳුරේ අනවශ්‍ය නිලධාරීවාදය සහ අධික රෙගුලාසි ඉවත්කර දේශීය ව්‍යවසායකින්ට සහ විදේශීය ආයෝජකින්ට රටේ නව ව්‍යාපාර ඇති කිරීමේ අවස්ථාව පුළුල් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජාතික නීති සම්මේලනයේ 2020 අමතමින්. ජාතික නීති සම්මේලනයේ 2020 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වීගමුවේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය වාර්ෂිකව සංවිධානය කරන සම්මන්ත්‍රණයේ මෙවර තේමාව වුණේ ශ්‍රී ලංකාව මූල්‍ය සහ වාණිජ කේන්ද්‍රය දැක්ම අභියෝග සහ ඉඩ ප්‍රස්තාවයන්යි. මෙහිදී ජාතික නීති සම්මේලනයේ 2020 ප්‍රකාශය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. මෙම අවස්ථාවට කථානායක කරු ජයසූරිය, අධිකරණ අමාත්‍ය නිවල් සිරිපාලද සිල්වා, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නීතිපති දපුලද ලිවේරා යන මහතුරු නැතුළු පිරිසක් එක්ව සිටියා. පුළුල් ශේස්ත්‍ර රැසක් ඔස්සේ වේගයෙන් දියුණුවන තාක්ෂණික ක්‍රමවේද ගෝලීය වාණිජ සහ කර්මාන්ත විශාල පරිවර්තනයක් ඇති කරමින් තිබෙනවා. එම පරිවර්තනයේ සමග ශ්‍රී ලංකාවද ඉදිරියට ගමන් කළ යුතුයයි මා සිතනවා. වේගවත් ආර්ථික සංවර්ධනයක් උදෙසා නව වෙනස්කම් මගින් ලබා දෙන අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට උත්සුක විය යුතුයි. එමෙන්ම වේගවත් තාක්ෂණික විපර්යාස සමග ලොව වඩාත් වැදගත් වෙළඳපොළ වශයෙන් ආසියාව කේන්ද්‍රගත වී තිබෙනවා. ආසියාවේ නැගී සිටීම අප රටේ ආර්ථික සංවර්ධනය ඇති කර ගැනීමටද උපරම වශයෙන් ඉවහල් කරගත යුතුයි. ඒ සඳහා කෙටි, මධ්‍ය සහ දිගු කාලීන වශයෙන් ක්‍රමවේද සකසා ගැනීම අවශ්‍යතාවයක් වනවා. එමෙන්ම එම අරමුණ සාක්ෂාත් කර ගැනීමට තම රජය කැපවනවා. එමෙන්ම තොරතුරු තාක්ෂණංශයේ සමාගම් වලට සැලකිය යුතු බදු සහන මේ වන විටත් ලබා දී තිබෙනවා. ශේෂ්ත්‍රයේ ආයෝජනයට සහ වැඩි රැකී අවස්ථා නිර්මාණයටද දේශීය සහ විදේශීය සමාගම් දිරිගැන්වීමටද රජය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එමෙන්ම රට තුළ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේදී කාර්යක්ෂමතාවය සහ නීතියේ පිහිට පැතීමේදී දැරිය හැකි මිල පිළිබඳව සැලකිල්ලට ගත යුතු කාලයද දැන් එළඹ තිබෙනවා. රටේ සාමාන්‍ය ජනතාවට ඔවුන්ගේ ආරවුල් කඩිනමින් පහසුවෙන් සහ දැරිය හැකි මිලකට විසඳා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි. යුක්තිය පසිඳලීම ප්‍රමාද වීම, යුක්තිය ප්‍රතික්ෂේප වීමක්ද වනවා. එය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සඳහා උනන්දුව දක්වන පාර්ශ්වයන් කලකිරීමට පත් කරයි. විධායකය හෝ ව්‍යවස්ථා දායකය හෝ නීතිමය ක්‍රියාවලියට සහ අධිකරණයට මැදිහත් වුවහොත් එය ප්‍රජාතන්ත්‍රවාදයට හානි කරයි. ඒ හා සමානවම විධායකය සහ ව්‍යවස්ථා දායකයේ ක්‍රියාකාරීත්වයට අධිකරණය අනවශ්‍ය ලෙස මැදිහත් නොවීමද වැදගත්. ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ කිරීම වෙනුවෙන් ගොඩනැගීමට නියමිත සමගී ජනබල වේගයේ සන්ධානය සඳහා හංසයා ලකුණ යොදා ගැනීමට එකඟත්වයකට පැමිණ ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසනවා. කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ සලකුණ පිළිබඳව යම් වෙනසක් සිදුවන්නේ නම් එය පාර්ලිමේන්තුව විසුරුවා දින හතක් ඇතුළත අදාළ දේශපාලන පක්ෂ විසින් මැතිවරණ කොමිසම වෙත දැනුම් දිය යුතු බවයි. ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛව ගොඩනැගීමට නියමිත නව සන්ධානය සඳහා හංසයා ලකුණින් තරඟ කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා එකඟතාවය පළ කර තිබෙනවා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව එළඹි තීරණයක් මතයි. එහි ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් වන වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා වෙත භාර දී තිබෙනවා.
පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් සමගී ජනබලවේගය සංධානය පිහිටුවා ගනු ලැබුවද එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය යෝජනා කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාම අලියා ලකුණින් තරඟ කළ යුතු බවයි. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මෙම යෝජනාවට සජිත් පාර්ශ්වයේ එකඟතාවය හිමි නොවූ අතර ඔවුන්ගේ ස්ථාවරය වූයේ අලියා ලකුණ සමගී ජනබලවේගයේ ලකුණ බවට පත්විය යුතු බවයි. මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා අවස්ථාව කිහිපයකදීම රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස පාර්ශ්ව අතර සාකච්ඡා පැවතුනද එම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වුණා. කෙසේ වෙතත් අලියා ලකුණ සමගී ජනබලවේගයට ලබා ගැනීමට නීතිමය ගැටලුවක් මතුවොත් හංසයා ලකුණින් තරඟ බැදීමට දෙපාර්ශ්වයම එකඟ වී ඇති බවටයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ප්‍රකාශ කළේ. හදවත ලකුණත් යෝජනා කෙරුවා එකක් තියෙනවා. නමුත් අපිට ඒක වෙනස් කරන්න පුළුවන්. අලියා සලකුණෙන් ඉල්ලන්න පුළුවන් නම් තමයි අපේ පළවෙනි අරමුණ වෙන්නේ. අපි උත්සාහ කරන්නේ එහෙම කරන්න. අලියා සලකුණ පාවිච්චි කරන්න අපිට යම් තියේ බාධාවක් තියෙනවා නම් සන්ධානයට එහෙනම් විකල්පයක් හැටියට අපි හංසයා හදවත හෝ වෙනත් සුදුසු සලකුණක් තෝරා ගන්නවා. ඒ ගැන රංජිත් මතුම බණ්ඩාර ඇමතුමාටයි රවි කරුණානායක ඇමතුමාටයි දුන්නා. ඒ ගැන සොයා බලලා අවශ්‍ය ක්‍රමවේද සකස් කිරීම සඳහා කටයුතු කරන්න කියලා සඳුදාට නැවත හමු වෙලා ඒක අන්තිම නිගමනයකට එන්න අදහස් කරා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් විමසීමක් කළා. එහිදී සභාපතිවරයා සඳහන් කළේ පිළිගත් දේශපාලන පක්ෂයක සලකුණ වෙනස් කිරීම පාර්ලිමේන්තුව විසිරුවා දින 7ක් ඇතුළත සිදු කළ යුතු බවයි. ඊට ප්‍රථම කිසියම් පක්ෂයක් විසින් සලකුණ වෙනස් කිරීම සඳහා ඉල්ලීමක් සිදු කළද ඒ පිළිබඳව සලකා බැලීමට මැතිවරණ කොමිසමට හැකියාවක් නොමැති අතර එම ප්‍රශ්නය දැනට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැන නොනගින බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර එක්සත් ජාතික පක්ෂය විසින් ගොඩනගන නව සන්ධානය පිළිබඳව මාධ්‍ය හමු කිහිපයකදී මෙලෙස අදහස් පළවුණා. ඊයේ පැවති අවසන් සාකච්ඡාවේදී ඇති කරගෙන තියෙන එකඟතාවය තමයි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සන්ධානං වශයෙන් තරඟ කරන්න. ඒත් එක්කම ලකුණ වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ යෝජනා කරන ලද අලියා ලකුණ ලබා දීමේ නීත්‍යානුකූල ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ වෙනුවට හංසයා ලකුණ යටතේ තරං කරන්න එකගත්වයක් ඇති කරගෙන තිබෙනවා. මැතිවරණ කොමසාරිස්තුමාගේ අදහසුත් විමසලා තිබෙනවා. ඒ අනුව සන්ධානයේ සලකුණ වශයෙන් හංසයා ලකුණ යටතේ තරං කරන්නත් ඒ වගේම සන්ධානයක් වශයෙන් සියලු දේශපාලන පක්ෂ එකට එකතු වෙලා තරං කරන්නත් තමයි මේ අරන් තියෙන තීරණේ. ඉතින් දැන් අපි මේ රටේ සියලු පාක්ෂිකයන්ට ක්‍රියාකාරීව දන්වන්න කැමති ලබන සතියේ අඟහරුවාදා පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව අවසන් නිගමනවලට එළඹෙවි. ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස වෙනුවෙන් මේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාවත් සියලු සංවිධාන පක්ෂ එකඟ වෙලා තියෙනවා පොදු සංධානයකින් පොදු ලකුණකින් පොදු නායකත්වයකින් ඉදිරියට යන්න. ලකුණ පිළිබඳ ප්‍රශ්නය විසඳෙන්නේ මැතිවරණය ප්‍රකාශයට පත් කළාට පස්සේ. මැතිවරණය ප්‍රකාශයට පත් කළාට පස්සේ තමයි ලකුණු මාරු කරන්න පුළුවන් රටේ නීතියට එන සංවිධාන හා පක්ෂ සහ ඒවායේ ඇතුළත් කරගන්න නීත්‍යානුකූල එකඟතාවය මේ මාසේ අවසන් වෙන ඉස්සෙල්ලා ඇති කරගන්න. මේ දෙයක් නෑ. විවිධ මත තියෙනවා. දෙපැත්තටම උණ තියෙනවා. මේ දේශපාලන උණ. ඒකයි මේ නලියන්නේ, දඟලන්නේ උණ තියෙන නිසා. ඊයේ ප්‍රශ්න ඔක්කොම අවසන් වුණා. අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සන්ධානයට අපි අලියා දෙන්න උත්සාහ කරනවා. ඊයේ අපි මැතිවරණ කොමසාරිස්වරේ හම්බුණා. අපි අලියා දෙන්න උත්සාහ කරනවා. අලියා දීමේ නෛතික අපහසුතාවක් තියෙනවා නම් අපි හංසය ලකුණෙන් ඔක්කොම එකග වෙලා තියෙනවා. සමගි වෙලා ජයග්‍රහණය කරන්න. මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය සිදු කරන විට මාධ්‍යට පෙනෙනසේ මෙම ස්ථානයේ සිටින අදාළ පුද්ගලයා මෙලෙස කැරට් අලයක් පෙන්වීම කුමන කාරණයක් මත සිදු කළේද යන්න පිළිබඳව අපට ප්‍රකාශයක් කළ නොහැක. ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරුන් 150 දෙනෙකු පාර්ලිමේන්තුවට යැවිය හැකි අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නා බව රාජ්‍ය අමාත්‍ය SB දිසානායක මහතා පවසනවා. ඒ හැටන් ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අදවත සහ අලියා අතර සලකුණ පිළිබඳ ලොකු ගැටලුවක් මතුවෙනවා. මට පේන්නේ දැන් ඒ ගැටලුව විසඳගෙන ඒ කට්ටිය රනිල් වික්‍රමසිංහ නැත්තුණා මං හිතන්නේ මේ ප්‍රශ්නේ ඒ කට්ටිය බේරගෙන කියලා. මේ කොහොමටත් එක්සත් ජාතික පක්ෂයේ තුල අද කණ්ඩායම් හතරක් විතර තියෙනවා. මේ හතර නතු පිටින් ඔහොම එකතු වෙනා කියලා පෙනුණා අපිට හොඳට පේනවා අය සැබෑ ලෙස එකතු වෙන්නේ නැහැ. මොකද ඔය අර්බුදයත් එක්කම අපි දන්නවා එක්සත් ජාතික පක්ෂයේ ඉන්න ප්‍රජාතන්ත්‍රවාදී දේශප්‍රේමී කොටස් සියලු දෙනා
අපිත්තක් එකතු වෙමින් ඉන්නේ. මට පේනවා මේ හැටන් වල මස් කෙලියේ එක්සත් ජාතික පක්ෂයේ තා ප්‍රබල ලෙස පහුගිය මැතිවරණයේ නවීන් එක්ක වැඩ කරපු අය පොඩි පිටින් ඇවිල්ලා අපිත්තක් එකතු වෙනවා. දැන් අර අපි ජනාධිපති මැතිවරණයේදී දැක්කා සජිත් ප්‍රේමදාස මහත්තයා එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂ 55ක් ගත්තා. මහා මැතිවරණයේදී ලක්ෂ 55ක් මේ මේක දේශපාලන න්‍යායක්. ඕනම පක්ෂයක් එක මැතිවරණකින් පැරදිලා ඒකම තව මැතිවරණයකට මුණ දුන්නොත් ඒ පරාජය ලොකු වෙනවා. ලොකු පරාජයක් ලැබෙනවා. ඒ වගේම තමයි දිනන පක්ෂය. දිනුවට පස්සේ ඒකම තව මැතිවරණ ගන්න දිනන පක්ෂය ඊට වඩා ලොකු ජයග්‍රහණයක් ලබනවා. ඉතින් ඒ න්‍යාය මේ මැතිවරණයටත් එකග. ඒ නිසා අපි පොදු ජන පෙරමුණේ අතිවිශාල ජයග්‍රහණයක් ලබනවා. අපි 150ට යනවා. සජ්ජාතික පක්ෂයේ කඩාගෙන වැටේ. වර්තමානයේ රටේ රාජ්‍ය සේවය දේශපාලකින් ඉදිරිපිට දනගස්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඒ දෙනියාය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින්. දැන් මේ දේශපාලකයන්ගේ නුවණ හොඳ උදාහරණයක් කීයපෙරද පෙන්නවා. අර දේවානි ජයතිලක වන සංරක්ෂණ නිලධාරිතුමිය. මේ රටේ ජනතාව හැමෝම එතුමියට ගරු කරන්න ඕන. නිලධාරියෙක් රාජ්‍ය සේවය කරනකොට මැජික් එකක් නෙමෙයි එහෙම කතා කරන එක. අද ඒක මැජික් වෙලා තියන්නේ ඇයි? එහෙම මැජික් වෙලා තියන්නේ එහෙම කතා කරන්න හැමෝටම බැරි නිසා. රාජ්‍ය සේවය දේශපාලනඥ ඉස්සරහා කොන්ද කඩලා දනගස්සලා තියෙන නිසා තමයි දේවානි ජයතිලක අද මේ තරම් ප්‍රචලිත වෙලා තියෙන්නේ. එමුති මොකද කියන්නේ? කඩොලාන ඕනේ නැහැ, ඔක්සිජන් ඕනේ නැහැ, අපිට පිට්ටනි තිබ්බන් ඇති. ඒ කඩොලාන ඡන්දේ දාන්නේ නැහැ නේ. හරිද? පිට්ටනිය බෙදුවම ඡන්දේ දානවා. නේද? කඩොලානෙන් ඡන්ද වැටෙන්නේ නැහැ නේ. නේද? ඒ ඡන්ද ටික ගන්න ඔක්සිජන් ඕනේ නැහැ. ඔක්සිජන් ඕනේ නැහැ කියලා කියන එමුතිවරු ඒගොල්ලෝ නිසා තමයි මේ රට මෙතනටපත් වෙලා තියෙන්නේ. ඔය එක්කෙනෙක්වත් පුතු පෙරලගෙන ගිහිල්ලා බලෙන් පාර්ලිමේන්තුවේ වාඩි වෙලා නැහැ. ඒගොල්ලෝ හැමෝම මහ ජනතාවගේ ඡන්දය අරන් ගිහිල්ලා තියෙන්නේ. දැන් මම දන්නවා මේ පාරත් මාව කෝප් කමිටුවේ සභාපති හැටියට පත් කරගත්තා. ඇත්තට කැමැත්තෙන් නෙමෙයි දෙගොල්ලම පත් කරගත්තේ. ඒකම තිකව පත් කරාට අර කපන්න බැරි අතින් ඉන්න වගේ තමයි. දැන් කෝප් කමිටුවේ සභාපතිකම දුන්නේ මේ දවස් 3-4කට. තව පාර්ලිමේන්තුව රැස් වෙන්නේ දින 3යි ඇත්තටම හරියට ගත්තොත් ප්‍රායෝගිකව. ඊළඟට පාර්ලිමේන්තුව විසිරෙව්වට පස්සේ කාගෙත් පැතුම බලාපොරොත්තුව තමයි හඳුන්නෙත්ති කොහොම හරි මෙතනින් අයින් කරන්න ඕන. COVID-19 වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් විශේෂ දේව මෙහෙයක් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී ඊයේ පැවැත්වුණා. මාරාන්තික COVID-19 හෙවත් කොරෝනා වෛරසය වැළඳීම හේතුවෙන් පීඩා විඳින ලෝකවාසී ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් විශේෂ දේව මෙහෙයක් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවැත්වුණා. ඒ කොළඹ අගරදුගුරු මෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සති කිහිපය තුළ අප මුහුණ දී සිටි අර්බුදකාරී වාතාවරණයට ශ්‍රී ලංකා වාසී ජනතාව ජාති ආගම් බෙහෙදයකින් තොරව චීන ජනතාව සමග එකට එකතු වෙලා වැඩ කටයුතු කළා. රටක් විදිහට ශ්‍රී ලංකාව චීනය සමග කිට්ටු සමීප මිත්‍රත්වයක් පවත්වාගෙන යන රටක්. අපිත් එක්ක එකට නැගී සිටීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඔබ සැම ලබා දුන්නු සහයෝගය අපි ගොඩක් අගය කරනවා. චීන රජය මේ වෛරසය පාලනය කරන්න ක්‍රියාමාර්ග රැසක් අරගෙන තියෙන්නේ. දැනට එය පාලනය කරන්න අපිට හැකි වෙලා තියෙනවා. බෙහෙත්ම ස්තුතිවන්ත වෙනවා චීන රජයට ඔබ සියලු දෙනාම ලබා දුන්නු සහයෝගයට. අද බලපුවහම මුළු ලෝකයක් චීනේ විතරක් නෙමෙයි මේක මුළු ලෝකෙටම බලපාන ප්‍රශ්නයක්. විශේෂයෙන්ම මේ වෛරසයෙන් ජයග්‍රහණය කරන්න බැරි වුණොත් මුළු ආර්ථිකයටම මරුපහරක් එනවා. විශේෂයෙන්ම ලංකාව ගත්තහම අද කර්මාන්ත ගණනාවකට අමුද්‍රව්‍යයෙන් චීනේ. ඒ නිසා මේක චීනෙට විතරක් බැර කරලා ඉවරලා අපි ඉන්න එක නෙමෙයි. මේකෙන් දේශපාලන වාසි ගන්න එක නෙමෙයි. සමහර දේශපාලන පක්ෂ වැනි වාසි ගන්නවා. වාසි ගන්න හදනවා. අපි දැක්ක මේ ප්‍රශ්නේ ආපුවාම චීන ජාතිකයන්ට මේ රටට ඇතුල් වෙන එක තහනම් කරන වගේම චීනෙන් ගේන බාණ්ඩ තහනම් කරන තත්යකට පාර්ලිමේන්තුවේ සාකච්ඡා වුණා. විපක්ෂයේ මම හිතන්නේ ඒක ඉතාමත් හොඳ දෙයක් නෙමෙයි. අපි අපිට විශාල වශයෙන් ණයාධාර ඒ වගේම ආධාර අපේ රට ලැබලා දීලා තියෙනවා. මම විශ්වාස කරනවා අපි ලෝකයක් හැටියට ඔක්කොම එකතු වෙලා මේෙන් මිදෙන්න ඕනේ, මේෙන් ජයග්‍රහණය කරන්න ඕනේ. ඒ නිසා අපිට දෙවියන්ගේ ආශිර්වාදය කතෝලිකයන් හැටියට අද ඒ ඉල්ලීම කරලා තියෙනවා. උදැසන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යළිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.